තරුණ ප්‍රඥප්තිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. What a moment we now have the launch of the youth policy of the Samage Janas. Samage Taruna Balavegi Mulikatwenui Prajnaptiya Elidakima Sidukirune Vivitha Kshetra Niyojane Karamin Taruna Taruniyan Mema Avasthawata Ekkuna. Samage Jana Balavegiye Hatiyata Gaththama Api Tarunayanta Me Rate Wagakim Bara Denna Sudanam. Me Rate Anagathiya Tiyenne Ape Tarunayange Athe. Me Rata Wetila Tiyena Tanen Godaganna Puluwankama Tiyenne Ape Aadaraniya තරුණ ප්‍රජාවට ඔබට තියෙන ඒ හැඟීම මේ රට පිළිබඳව ඔබට තියෙන දැනීම මේ රට පිළිබඳව ක්‍රියාත්මක කරන්න වැඩපිළිවළක් සමගි ජන බලවේගය තුල තිබෙනවා ඒක තමයි අද දිනේදී අපි ඔබට ඉදිරිපත් කරන්නේ හැම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයක් කේන්ද්‍ර කරගෙන තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ජාත්‍යන්තර තලයේ ගුණාත්මක භාවයෙන් ඉහළ මධ්‍යස්ථාන ඉංග්‍රීසි භාෂා දැනුම, විදේශීය භාෂා දැනුම, පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, නව තාක්ෂණ ක්‍රමවේද අද අපේ රටේ ඒ නව තාක්ෂණයට ප්‍රවේශයේ තිබෙන්නේ, ඇතුල් වීම තිබෙන්නේ වරප්‍රසාදලත් පවුල්වල සුළු කොට්ටාසයකට පමණයි. විශේෂයෙන්ම ඔබ සියලු දෙනාටම දැනුම කේන්ද්‍රීය ආර්ථිකයේ උගතුන් බුද්ධිමතුන් බවට පත්වීමේ නව සංස්කෘතියක් නිර්මාණය කරමින් මේ තරුණ ප්‍රඥප්තියේ සඳහන් වී තිබෙන සියලුම ප්‍රතිපාදනයන් දිනවකවානු සහිතව කාලවකවානු අපි ක්‍රියාත්මක කරනවා ඒ උදෙසා තරුණ සංවර්ධන වැඩසටහන වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් ජාතික බලකායක් පිහිටවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ උපලේකම් බල ප්‍රදේශ 341ම කේන්ද්‍ර කරගත් සත්‍යවාදී යථාර්ථවාදී තරුණ සංවර්ධන සවිබල ගැනීම වැඩසටහනකට අපි අනිවාර්යෙන්ම මුල පුරනවා. මේ අතර පෞද්ගලිකංශයේ ආහුම වැටවරු රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය රෙගුලාසි තමන් ගෙනෙන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේවා ප්‍රකාශ කළේ ගාල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින්. අපි ඉදිරිපත් කරපු මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වෙලා තිබෙන බොහෝ දේවල් කරන්නට බැරියයි කියපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැන් තරඟයට SMS පණිවිඩ හරහා රටට පණිවිඩය දෙනවා. ඒගොල්ලොත් සමග ජන බලවේගයේ අඩිපාර එනවලු. මම ඒගොල්ලන්ට කියන්න කැමති පෞද්ගලික අංශයේ අවම වැටුප 25,000 දක්වා වැඩි කිරීමේ රෙගුලාසි ගෙනෙන්නට අපි මේ වැඩපිළිවෙල හරහා ප්‍රතිඥා දීලා තිබෙනවා. ඒ වගේම සේවක අයිතිවාසිකම් සුරකින සේවක ප්‍රඥප්ති ක්‍රියාත්මක කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. දාලු දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රයේ ඒ කර්මාන්තය කුරුණු කර්මාන්තය තීව්‍ර කර්මාන්තය වැඩි දියුණු කරමින් ගාලු දිස්ත්‍රික්ක ගෝලීය ආර්ථික සංවර්ධන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්නට අපි කැප වෙනවා. තවත් කීප දෙනෙකුම ජන හමුව ඇමතුවා. දැන් හැමෝම ඇවිල්ලා කියනවා පුරාකෑම නවත්තන්න ඒගොල්ලෝ කටයුතු කරනවා. සතරුනි පුරාකෑම නවත්තලා ඉඟාකෑම පටන් ගන්න මිනිස්සු ඡන්ද දෙන්න ලෑස්ති නැහැ. එයා මාලි මාගේ උන්ට දුන්නොත් පුරාකෑම නවත්තනවා කියන එකට රවටලා ඡන්ද දුන්නොත් එතන ඉඳලා ඉඟාකෑම තමයි අපිට පටන් ගන්න වෙන්නේ. එනිසා පුරාකෑම නවත්තලා රට ගොඩ ගන්න පුළුවන් පාලනයක් දී කිරීමට නම් සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කළ යුතුයි කියන එක මම තමුන්නාසර මතක් කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් මේ ආණ්ඩුව නම් නැවත බලයට එන්නේ 2028 වෙනකට රාජ්‍ය සේවය කියලා මේ රටේ ඉතිරි වෙන්නේ ආයතන හතරයි. පොලිසිය, හමුදාව, අධිකරණය, බන්ධනාගාරය. වික්‍රමසිංහ මැතිතුමා යටතේ එක කණ්ඩායමක් බලේ ඉල්ලන සූදානම් වෙලා ඉන්නේ රාජ්‍ය සේවය ඈවර කරන්න අහෝසි කරන්න. අනිත් කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා බලහත්කාරයෙන් තර්ජනය කළා රාජ්‍ය සේවය තමන්ට අවනත කරගන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ විකල්ප දෙකේම නෙමෙයි ඉන්නේ.